ඔන්න ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නේ තකට තක ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. මම සචිනී ආයන්ද්‍රා, ඒ වගේම මේ ඉන්නේ භූමි. කතාව පටන් ගන්නත් එක්ක අපි අක්කගෙන පටන් ගමු. මොන දක්කි මේ දවසල කරන වැඩ? මේ දවස්වල භූමි, අතරම කියනවා නම් මගේ සුපුරුදු පරිදි වැඩ කටයුතු දැන් අලුත් ෆිල්ම් එකට ලෑස්ති වෙනවා. ඒකේ අතර මං මීට කලින් කරලා තියෙන ෆිල්ම්ස් වලට වැඩිය ගොඩක් එක්සයිටඩ්. මොකද මට රංගපාන්න තියෙන්නේ LTT සුයිසයිඩ් බොම්බර් කෙනෙක් හැටියට. ඉතින් ඒ වෙනුවෙන් මං දෙමළ භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම වෙන මොනවද කරන්න තියෙන්නේ? එතකොට තව පොඩ්ඩක් ෆිසිකලි තව එක්සසයිස් කළා, තව පොඩ්ඩක් හිට වෙලා මසස් ටිකක් එම් හදාගෙන කියන්නේ සෝල්ජර් කෙනෙක් වගේ පේන්න. මොකද දැන් එක පාටම මේ කෙනෙක් හිතන්න පුළුවන් මන්දියා බලලා මේ කොහොමද මෙයා LTT සෝල්ජර් කෙනෙක් වගේ රඟපාන්නේ කියලා. ඒත් ෆිසිකලි ඉතින් පුළුවන් මේකප් වලින් සහ හැමදේම වෙනස් කරන්න. මොකද මම දැකලා තියෙන, මං ඉස්සලා මාක්කියව දකින්නේ ස්වර ෆිල්ම් එක, ස්වර ෆිල්ම් බෝටසේජ් එක. මං තමයි එදා දමිළ භාෂාවෙන් අනවුන්ස් කරන්න ආවේ. ඒ චරිතත් එක්ක මම දැකලා තියෙන්නේ බොහොම වෙනස් චරිත රඟපාන්න කෙනෙක්. එනාර අපි සුපුරුදු දකින විදිහට දකින අර කොහොමද කියන අර තිරේ ඉන්න අර සුකුමාල එහෙම චරිත නෙමෙයි මම දැක්කේ. ඒකත් එක්ක මේක මම හිතන්නේ තව තවත් ලෝකයක්. ඔව්, අනිවාර්යෙන්ම ඒක ලොකුම ලොකු අභියෝගයක් වෙනවා. ඉතින් මම ආසාවෙන් බලාගෙන ඉන්නේ. කොහොමද, මට ඉස්සරලාම බයත් හිතුණා. ඉතින් මං ඩිරෙක්ටර් කෝන්නේ මට බෑ වගේ. මොකද ඒක හරිම චැලෙන්ජින් රෝල් එකක්. ඒත් ඉතින් අර ඩිරෙක්ටර්ගේ සහයෝගයත් එක්ක මම හිතනවා. සාමාන්‍යයෙන් දෙමළ භාෂාව, සාමාන්‍ය අපි කතා කරන භාෂ දෙමළ භාෂාවට වඩා වෙනස්. ඔව්, ජෆ්න තමිල් භාෂාව තමයි කතා කරන්නේ. ඉතින් ඔය ටික තමයි මම කරන්නේ. ඉතින් මට කියන්නේ ඔයා ගැන. මගේ හ්‍යුමන් රයිට්ස් වැඩවල නිරත වෙලා ඉන්න මේ දවස්වල නම් ඇත්තටම අපි අලුතින් නෙට්වර්ක් එකක් පටන් ලංකාවේ ඉන්න ට්‍රාන්ස් අය වෙනුවෙන් එක්සිකටිව් ඩිරෙක්ටර්. ඉතින් ගොඩක් බර වැඩි. ඒත් එක්කම අපි අද දසල HIV ප්‍රිවෙන්ෂන් වලට අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ලංකා කරනවා. ඒකත් එක්ක අපිට එක්සිකටිව් ඩිරෙක්ටර් කියලා නෑ, අපිටත් පාරට කියන්නේ බැහැලා ප්‍රජාවේ කට්ටිය හොයලා ඒගොල්ලන්ගේ අවශ්‍යතාව වෙනවාගෙන ඒගොල්ලෝ ගාවට යන්න තියෙනවා. ඉතින් ඒකත් එක්ක ගොඩක් දවසල වැඩ කරගෙන යනවා. ඉතින් භූමි, මම දැන් ඇත්තටම මම ආව පෞද්ගලිකව දැනගෙන හිටියේ නෑනේ මෙච්චර කල්. මම දැන් ඇත්තටම අපි මට ඕන තරම් ගොඩක් යාළුවෝ ඉන්නවා. ඒත් දැන් අර පර්මනන්ට්ලි ට්‍රාන්ස්ජෙන්ඩර්ට චේන්ජ් වෙච්ච කෙනෙක් මට යාළුවෙක් නැහැ. ඉතින් මං ඒනට ටීවී එකේ බලලා පිටරට වෙන දේවල් වල බල මං ඒ ගොඩාක් දේවල් ඒ ගැන දන්නවා. ඉතින් මට කියන්න කොහොමද ඔයාගේ ලයිෆ් ජර්නි එක, මට කෙටියෙන් කියන්න කොහොමද අද මෙතනට මේ තැනට වෙනකන් ආවේ, කොහොමද ඩිසිෂන් එක ගත්තේ වෙනස් වෙන්න, එතකොට කොහොමද ඔයාද මෙතනට ආවේ කියලා කියන්න මට. ඒක ඇත්තටම මෙහෙමයි, මගේ මං එක අතකට වාසනාවන්තයි යම් විදිහකින් මට අත්වැලක් හම්බ වුණා. ඒ කියන්නේ මං 2009 ලෙවල් කරලා ඉවරලා මම ප්‍රයිවට් කම්පැනි එකකට ජොයින් වුණා. ඒ කියන්නේ ඔයා කොයි වයසටද දැනගත්තේ ඔයා සාමාන්‍ය අයට වැඩිය වෙනස් කියලා? කියන්නේ අසාමාන්‍ය කියලා තේරුන්නේ නැහැ. හැබැයි මම DSN9 විද්‍යාලය ඉගෙන ගත්තා. ඉතින් ස්කෝලේ කාලේ ඉඳන් අර අනිත් යාළුවොත් එක්ක තියෙන විදිහට බලමු, සිතුම් පැතුම් වලින් වෙනස් කියන එක මට තේරෙනවා. ඉතින් ඒ දේවල් බලන් ගියාම, ඒ කියන්නේ ඔයාට හිතුණාද ඔයා මෝ ෆෙමිනින් එහෙම කියලා හිතුණාද? නැහැ, අනිවාර්යෙන් අනිවාර්යෙන්. මං කොහොමත් ස්කෝලේ ඇතුළෙත් වෙනමම බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකකට මගේම මවාගත්ත ලෝකෙක අවිද කෙනෙක් කිය. එහෙම මං වෙනමම ජීවිතයක් ගත කරපු කෙනෙක් ඉස්කෝලේ. ඉතින් ඉස්කෝලේ කාලේ එහෙම ගොඩක් හයිලයිට් වෙලා පේන චරිතයක් ඒක නම. ඉතින් මොකද අනිත් ළමයි රැග් වලට බය, තමන් එහෙම වුණත් පෙන්වෙන්නේ නැහැ. මං අර තියෙන කටයි දැඟලිලා ඇත්තක මට ඒක නැවගෙනුනත් බෑන්චුම් වගේ තමයි හිටියේ. ඉතින් ඒක මට ඉච්චර එක ලොකුවට දැනුණත් ඒක මං ඉච්චරෙම ගණන් ගත්තේ නෑ. හැබැයි කොහොම හරි 2010 මං හ්‍යුමන් රයිට්ස් ෆීල්ඩ් එකට ඇවිල්ලා මේ දේවල් දැනගත්තට පස්සේ අර මං සාමාන්‍යයෙන් මේ ඉතනම කඩාගෙන යනවා. ඒක මගේ හැටියක්. ඉතින් ඒක කවුරුත් කියන කිසිම දෙයක් අහන්නේ නෑ. ඒ කියන්නේ මගේ හිතට හරි කියලා දැනුණත් මං ඒක කරනවා. ඒක කොහොම හරි මං කරනවා. ඉතින් ඒකත් එක්ක ජර්නි එක අමාරු නා. ඒ කියන්නේ පවුලෙන් ඈත් වෙන්න වුණා.
පවුලෙන් ඇත්වෙන පවුල ඇක්සප් කරේ නෑ වගේ ඇක්සප් කරන්න පුළුවන් තෙන් පවුලේ මම විතර එකම නමයා. ඉතින් ඇක්සප් කරන්න ඒගොල්ලෝ කැමති වුණත් අර වටපිටාවත් එක්ක ඉතින් ඒක හරි අමාරුයි කරන්න. ඉතින් ඒගොල්ලෝ කැමති වුණත් අර පවුල අනිත් අයගෙන් එන ප්‍රෙෂර් එක ඉතින් අර කම්පැරිසන් එක තියෙනවානේ. ඔව් පවුල අනිත් ළමයි අර ලොකුවට මැස්කියුලින් වෙලා ඉතින් අර ඇඟවල් හදාගෙන ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ගෙවල්ට ගෙනලා ඉන්ට්‍රඩියස් කරනවා. අර එහෙම එනකොට අර හරි ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඒ කම්පිටිෂන් එකට මම ගැලපෙන්න සමට එහෙම කම්පිටිෂන් මං කොහොමත් ආසනේ මං ගැලපෙන්න නැති ට්‍රැක් එකක් මට අදාළම නැති ට්‍රැක් එකක්. ඉතින් ඒකත් එක්ක බැලුවම මට හරි අමාරුණා ගෙදරින්. ඉතින් මං ගෙදරින් අයින් වුණා. ඉතින් ඒකත් එක්ක අයින් වුණා කියන්නේ මට යන්න කිව්වා. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ තනියම අවුරුදු පහක් ජීවත් වුණා. දැනට ආයිත් ගෙදර කට්ටියත් එක්ක ඉන්නවා. ඉතින් ලේසි නැති රස්සාවල් එහෙම හොයාගන්න ඉතින් හරි අමාරු. ඉතින් ඒත් එක්කම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට නිකන් ඔහෙන් ඇවිල්ලා ගියා. ඒ වුණාට මට ඇඩ්මයර් කරන්න ඕනේ ඔයා දැන් තමන් මොකක් හෝ තමන්ගේ පර්සනල් චේන්ජ් එකක් හෝ තමන් කවුරු වුණත් ඔයා තෝරගෙන තියෙන පාරේ කියන්නේ හියුමන් රයිට්ස් වලට ගිහිල්ලා HIV එක ජීවත් වෙන අයට උදව් කරන්න. ඉතින් ඒක ඇත්තටම ලොකු දෙයක්. මොකද මම දන්න ගොඩක් අය සමහර වෙලාවට ඒගොල්ලන් ඊට වැඩිය ෆන් දේවල් කරන්න තමයි කැමති. ඉතින් අර වගේ දෙයකට යොමු වෙනවා කියන එක ඒ කියන්නේ ඔයා ඊට වැඩිය ඉන්ටෙලිජන්ට් විදියට ඔයාගේ සිටුවේෂන් එක ගැනත් හිතලා තියෙනවා. ඉතින් කොහොමද දැන් ඔයාට කොහොමද ඉස්සලාම හිතුනේ ඔයා ඔෆිෂලි ඒක ලොකු චැලෙන්ජ්. මම ඉස්සරහම ඇඳුවේ මට මතක විදිහට මේ ඩෙනිමන් බ්ලවුස් එකක්. ඩෙනිමන් බ්ලවුස් ඒකත් 2012 අවුරුද්දේ මම හිතන්නේ. ඒකත් එහෙම ට්‍රයි එකක් දීලා ඉස්සර මේකප් එක මම එච්චර දාන්න දන්නේ නැහැ. ජස් අයිලයිනර් විතරයි මම දාන්න දන්නේ. ඒ කියන්නේ ඔයා දැන් මෙහෙම චේන්ජ් වෙන්න කලින් ඔයා මේකප් දැම්මේ ඇඳුම් යන්නේ නැහැ. මොකද ඇයි මේ විදිහක් තිබ්බේ නැහැ මේ ඉස්කෝලේ කාලෙත් අක්ක කෙනෙක්. ඉතින් මම දන්න යාළුවෝ ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන් ඒ කියන්නේ පාටිස් වලට එහෙම ඇඳගෙන යනවද? ඒක මෙහෙමයි අකි. දැන් ගත්තහම දැන් යනකොට දැන් අපි ඇවිල්ලා යම්කිසි දෙකින් පාරක් කපලා මේ දේවල් ගැන දැන් කතා වෙනවා. ඇක්සස් උත් වැඩි දැන්. ඔව්. ඉතින් එහෙම දැන් අපේ 2009-2010 අවුරුතු ගත්තාම මේ දැන් මේකප් එකක් ගිහිල්ලා කඩේ ඉල්ලන්නත් අපි නිකන් මොකද්ද වගේ. කියන්නේ මම ඉස්ලාම පාවිච්චි කරන මස්කාරක මම හිතන්නේ අපේ යාළුවෙගේ අක්කගෙනගේ මස්කාරකක් එකක් ඉවර වෙච්ච එකක්. ඒකට ඊට පස්සේ කොහොම හරි ක්‍රීම් දාලා මොන හරි කරලා කොහොම හරි හදාගෙන පාවිච්චි කරේ. ඉතින් ඒක හරි චැලෙන්ජ් එකක්. ඉතින් එහෙම කාලයක් යනකොට පළවෙනි පාර කාන්තාවක් විදිහට පාරකට බහිනවා කියන එක හෙන ලොකු ප්‍රශ්නයක් වුණා. ඒක ඉතින් පොඩි ડિප්‍රෙෂන් සීන් එකකුත් තිබුණා එතන. ඒ කියන්නේ මිනිස්සු බලනවා දැන් කොහොමද ඇක්සෙප්ට් කරන්නේ. ඊට පස්සේ ඒක තමයි මම කෙනෙම ඊට පස්සේ හෙඩ්සෙට් එකකට පුරුදුනේ. සින්දුවක් අහගෙන ඊට පස්සේ තමන්ගේම ලෝකෙක යනකොට දැන් ඉතින් ඒකට පුරුදු වෙනවා. බැලුවත් ඒක තේරෙනවා. දැන් හරි දැන් ඔයා දැන් පිරිමි කෙනෙක් හැටියටත් ඔයාගේ ජීවිතේ කාලයක් ජීවත් වුණා. එතකොට දැන් ඔයා ගෑනු කෙනෙක් හැටියට ජීවත් වෙනවා. එතකොට මොකද්ද ඔයා හිතන විදිහට ඒ කියන්නේ වෙනසක් තියෙනවද? ඒ කියන්නේ මොනවාද මේකේ බෙනිෆිට්ස් තියෙනවද? ඒ වගේම නෑ මම දකින්න විදිහට ලංකාව වගේ රටක කාන්තාවක් කියන එක සෑහෙන ලොකු අභියෝගයක්. එහෙම රටක පිරිමියෙක් කියලා ඉඳලා කාන්තාවක් වෙනවා කියන මම දකින්න විදිහට ඒක ඩබල් චැලෙන්ජ් එකක්. සහ ඒක ඩබල් ඩිස්ක්‍රිමිනේෂන් එකක්. ඒ ඩෙවලොප්ඩ් එක තියෙන එකම වාසිය මට තියෙන මේ ආන්තෘප්තිය විතරයි. කියන්නේ මට අවශ්‍ය කරන ජීවිතේ මං ගියා කියන එක සහ මං යමක් කරන්න උත්සාහ කරනවා මගෙන් පස්සේ. කියන්නේ අපිට කියන්න බෑනේ මම විතරයි ලංකාවේ අන්තිම ට්‍රාන්ස් කියලා. ඉතින් එහෙම එන අයත් එක්ක තියෙන ඒ ළමයින්ට මොකක්ද මොන හරි දෙයක් කරන්න පුළුවන් විදිහකට මං කරනවා. ඉතින් මේ දේවලුත් එක්ක මට හිතෙනවා අක්කගේ මෙහෙම හරි. දැන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ මේ වගේ චරිත අක්කට හම් වෙලා නැද්ද? මොකද මං දන්න විදිහට ගොඩක් අනිවාර්යෙන් බෝල් වෙලා තියෙනවා. ඉතින් ඒ අයත් එක්ක දැන් සමහර අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ කාන්තාවත් එක්ක, කියන්නේ සමාජයේ කාන්තාවන් හිටි ඉපදිච්ච අයත් එක්ක මූව් වෙද්දී සමහරක් වෙලාවට ඒගොල්ලෝ අන්කම්ෆර්ටබල් වෙනවා. සමහරකට ඒගොල්ලන්ගෙන් එන ත්‍රෙඩ්ස් වැඩි මේල්ලට වැඩි. ඒ අර ඩිස්ක්‍රිමිනේෂන් එක අර රිජෙක්ෂන්ස් ඒවා. අපි හිතමු දැන් අක්කගේ ජීවිතය ගත්තාම දැන් අක්කගේ වගේ දැන් අක්කට හම් වෙනවා ගොඩක් ට්‍රාන්ස්ෝ ගේ අය එහෙම හම් වෙනවා. ඉතින් ඒ අයත් එක්ක අක්ක මූගේ අක්කට දැනෙන්නේ කොහොමද? මට ඇත්තටම ගේ ෆ්‍රෙන්ඩ්ස් ගොඩාක් ඉන්නවා. ඒ කියන්නේ මම ඉන්ඩස්ට්‍රියකට ආපු අලුතින් නම් අපේ ඕනතරම් මේකප් ආටිස්ට්ලා ගොඩාක් අය ගේ. ඉතින් ඒගොල්ලන් ඇත්තටම
සමරලාවට මටනම් ගෑනු අයට වැඩිය මම ඒගොල්ලන්ට ක්ලෝස්. මොකද ඒගොල්ලන්ට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒගොල්ලෝ හරි ෆෙමිනින්. ඉතින් ඒගොල්ලන්ට අර ෆෙමිනින් කියන්නේ අපි වගේ වෙන්න තියෙන ආසාවට ඒගොල්ලෝ හැම පොඩි දෙයක්ම කියන්නේ හරිම ෆ්‍රෙන්ඩ්ලි ඕනම දෙයක් ගැන කතා කරනවා. මන්දනි හරිම ඕපන්. ඒගොල්ලෝ අමුතුම කොටසක් ඒ කට්ටිය. ඉතින් මට ඇත්තටම ගොඩාක් යාළුවෝත් ඉන්නවා. ඒ වගේම ඒගොල්ලෝ හරිම ඕපන් මාත් එක්ක. ඉතින් මට හරිම මට සතුටුයි මට ඒගොල්ලන් කම්ෆර්ටබල් වෙන්න මං ගැන එහෙම හිතපු එක ගැන. සමහරවිට දැන් වාහිතෝගේ සමහර වෙලාවට ඒගොල්ලන් හිතන පුළුවන් අපෝ මේ අය අපිව අරක විදියට දකිද්ද නැහැ, ඩිස්ක්‍රිමිනේට් කරයිද නැහැ. ඒ කියන්නේ මටම හම් වෙලා තියෙනවා සමහර මිනිස්සු කියනවා මේ කියන්නේ උගල විදියට නරක විදියට බලන. ඉතින් මං කියනවා එහෙම එකක් නැහැ. ඒගොල්ලන් ඉපදිලා තියෙන්නේ විදියට සමහර වෙලාවට මගේ ෆ්‍රෙන්ඩ්ස් මට කියලා තියෙනවා අපිත් කැමති නෑ අපි මෙහෙම ඉන්න සම එක්කෝ අපි මෙහෙම වෙන්න ඕනේ, එක්කෝ අපි ගර්ල් කෙනෙක් වෙන්න ඕනේ, එක්කෝ අපි බොයි කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් අපිත් නෑ අපි කැමතිත් නෑ මැද ඉන්න. ඉතින් මට තේරෙනවා ඒගොල්ලන්ගේ ඒ දුක සහ ඒගොල්ලන්ගේ ඒ මෙන්ටැලිටික මට සම්පූර්ණයෙන්ම තේරෙනවා. ඉතින් හැම වෙලාවම මට එහෙම කෙනෙක් හම්බුනහම මම පුළුවන් තරම් ඒගොල්ලන්ට වෙල්කමින්, ඒ කියන්නේ ඕනම දෙයක් කතා කරන්න ඕනම දෙයක් දෙන්න. මොකද මන් දන්නේ නැහැනේ මම ඊළඟාත්මේ වගේ කෙනෙක් වගේ ඉපදුනොත් එහෙමනේ. වාව්. ෆිල්ම් ඉන්ඩස්ට්‍රියට අමතරව කියන්නේ රංගන ජීවිතේට අමතරව අක්කගේ මොනවද තියෙන්නේ කියන්නේ ඉන්වෝල්මන්ට්ස්? රංගන ජීවිතේ තමයි අත්‍තරම ඕකේ. දැන් මෙහෙමයි. දැන් මට දුවල දෙන්නෙක් ඉන්නවා. එතකොට ඒ කෙනෙක්ට අවුරුදු 7යි උන්ට අවුරුදු 4යි. ඉතින් ඒ දෙන්නගේ වැඩ කටයුතු තමයි වැඩිපුරම තියෙන්නේ. ඒත් මගේ ආසාවට මම රංගන කටයුතුත් ඒ සමානවම කරනවා. ඉතින් ඒ දෙක තමයි වැඩිපුර මගේ ජීවිතේ වැඩිපුර කාලයක් ගන්න මගේ පවුල සහ මගේ රංගන කටයුතු. ඊට අමතරව ඉතින් මං වෙනුවෙන් මම මගේ හොබීස් තියෙනවා. ඉතින් මං කැමති මූවිස් බලන්න, ඒ වගේම පොත් කියවන්න, ඒ වගේම ට්‍රැවල් කරන්න. ඉතින් ඒ දේවල්ලුත් මම කොම කොමරි ස්ක්වීසින් කරගන්නවා. ඊට අමතරව මම චැරිටි හැටියට දැන් මං හිතලා තියෙනවා මං චැරිටි වැඩවලට මිට වැඩි සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඔයා දන්නවා අපි HIV AIDS එක්ක වැඩ කරා ලිවින් විත් හෝප් ෆවුන්ඩේෂන් එකත් එක්ක. ඒ එක්ස්පීරියන්ස් එක ඇත්තටම මගේ ලයිෆ් එකේ ගොඩාක් වැදගත් එක්ස්පීරියන්ස් එකක්. මොකද මට මතකයි අපි පොඩ්ඩක් කියමු ස්වර ෆිල්ම් එක ගැන ගොඩක් අය දන්නේ නැහැ. මොකද ඒක රිලීස් වෙලා නැති නිසා ස්වර ෆිල්ම් එක හදලා තියෙන HIV AIDS එක ජීවත් වෙන ප්‍රසිද්ධ ගායිකාවක් ගැන කතාවක්. ඉතින් ඒක ඇට් ඉන්සිඩන්ට්ස් ඇට් සුරේ අද චිත්‍රපටියක්. ඉතින් ඒ චිත්‍රපටිය එක දවසක් අපි පෙන්නු HIV AIDS සමඟ ජීවත් වෙන අයට පුද්ගලයන්ට. ඉතින් එදා වහිටියක් දන්නේ අපි තරංගනි හෝල් එකේ තමයි මේ ෆිල්ම් එක පෙන්නුවේ. ඉතින් මම ඒ වෙනකන් මගේ ජීවිතේ මම මේ HIV පොසිටිව් අයත් එක්ක එච්චර ළඟින් ආශ්‍රය කරලවත් හම් වෙලවත් කතා කරලවත් නැහැ. මොකද අපිට සමහරවිට මීඩියා එක මගින් හෝ මන්දනේ අපේ කල්චර් එකේ විදියද කියලා අපිට කියන්නේ HIV කියන්නේ තාමත්ම බය ලෙඩක් හිටින්න පෙන්නලා තිබුණේ. ඒත් ඒ අයත් සාමාන්‍ය අපි වගේම ඉන්න පුද්ගලයෝ. ඉතින් අපි ඇත්තටම AIDS patient කියලා නම හඳුන්වන එකත් වැරදි. ඒක එහෙම හඳුන්වන්න එපා කියලා තියෙන නිසා අපි හැම වෙලාවෙම කියන්නේ HIV සමග ජීවත් වෙන පුද්ගලයා. මොකද ඒගොල්ලන් ඇත්තටම HIV සමග සාමාන්‍ය ජීවිතයක් ගත කරන අය. ඉතින් ඒ චිත්‍රපටිය බලලා ඒ චිත්‍රපටිය මට රඟපාන්න තිබුණේ HIV සමග ජීවත් වෙන අය වෙනුවෙන් ෆයිට් කරන ලෝයර් කෙනෙක් හැටියට. ඉතින් කොහමරි ෆිල්ම් එක අපි පෙන්නලා මම හෝල් එකෙන් එළියට ආවට පස්සේ ඒ මුළු ඔඩියන්ස් එකෙම ඉති HIV පොසිටිව් අය ඒගොල්ලන් ඇවිල්ලා මාව බදාගත්තා. ඉතින් මට එකපාරටම එක මොහොතකට මාව ෂොක් වුණා. මොකද එච්චර ක්ලෝස් කන්ටැක්ට් එකක් මං ජීවිතේට තිබුණේ නැහැ. ඊළඟ මොහොතේ මං කල්පනා කරා ඇයි මම මෙහෙම හිතුවේ කියලා. ඉතින් මං හිතුවා මං කොච්චර වැරදිද එහෙම හිතන එකවත්. මේ අයත් සාමාන්‍ය මිනිස්සු. එකම දේ ඒගොල්ලන් HIV සමග ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලන්ව ඇල්ලුවාට බදාගත්තට හග් කරාට මට ඒ ලෙඩේ බෝ වෙන්නෙත් නැහැ. ඉතින් මං හිතුවා ඒ පණිවිඩය ඇත්තටම අපි පුළුවන් තරම් ස්ප්‍රෙඩ් කරන්න ඕනේ.
ඉති මම දන්න තවලේඩි කෙනකින්න යාගේ ගෙදර වැඩ කරන පොඩි ගෑල්ලම හිට යායට එච්චවි පොත්ති කියලා දැනගත්ත ගමන් එයා යව අයිංකරවත් නෑ කිව යා ගෙදර වැඩටම තියාගත්තකති. ඒවා අපි ජීවිතය කරන්තුල බ්‍රේව් ස්ටෙප්ස්. ඉති අපි ඒ දේවල් අපි අතරම ස්ප්‍රෙඩ් කරන්න ඕනේ ඒ නිියස් එක. ඉතින් මම බලාගරින් ස්වර චිත්‍රපටි රිලිස් වනකම් මේ මක දොක්කොමල බලල ඉගැන අනිවාර්ය මං විශ්වාස කරනවා මේ ඒ ෆිල්ම් එකේ මං දැක්කේ පොඩිම බොහොම පොඩි ක්ලිප්ස් කීපයි අර අනවුන්ස් කරන්න ආපු වෙලාවෙ මං දැක්ක ක්ලිප්ස් කීපය. නමුත් ඒ ෆිල්ම් එක මං හිතන්නේ ලොකු වැදගත් පණිවිඩයක් දෙනවා. මොකද දැන් මේ කාලවකවානුවත් එක්ක අපිට ඇහෙන ප්‍රශ්න මේ දේවලුත් එක්ක මං හිතන්නේ ඒ ෆිල්ම් එක හරිම වටිනවා. මොකද අර ළමයින් ස්කූලෙන් අයින් කරන එක අම්මට තාත්තට HIV හින්දා ළමයින් අයින් කරන එක මිනිස්සුන්ගේ ගමින් පවුල් වලින් අයින් කරන එක රස්සා වලින් අයින් කරන එක මතන ඒ දේවලුත් එක්ක මේ ෆිල්ම් එක මාර වටින දෙයක්. මේ ළඟදී මම ඇත්තටම එම්බසි එකකට ගියා වීසා එකක් ගන්න. එතකොට එදා ඒ ඔඩියන්ස් එක හිටපු බොයි කෙනෙක් කියලා කොහට මම මතකද මොකෝ නෑ. මේ ස්වර ෆිල්ම් එක මේ අපි පෙන්නපු දවසේ මං ආවේ I'm living with HIV කියලා. ඊට පස්සේ මං කල්පනා කරා ඉතින් ඒක යමගේ අම්මත් මාත් හිටියා මගේ අම්ම ඉස්සරහම කිව්වේ. ඉතින් මං හිතුවා ඒ බෝයිට කොච්චර මං ගැන ට්‍රස්ට් එකක් තියෙන්න ඇද්ද ඒ දේ එයා මට කියනම් ලිවිං විත් HIV කියලා. කියන්නේ එයා දැනගෙන හිටියා මං එයාව ජජ් කරන්නේ නැහැ කියලා. ඉතින් අපි ඇත්තටම මේ සොසයිටි එක හදන්න ඕනේ ඒ තත්වෙට. ඒ කියන්නේ ඒ වගේ අය ගිහිලා කියන්න පුළුවන් වෙන්න ඕනේ I'm living with HIV කියලා. අනිත් පැත්තෙන් කිසිම රියැක්ෂන් එකක් නැහැ ඕකේ කියන තරමට මේ සොසයිටි එක තියෙන ඕනේ ඒ විදිහට තමයි. අතරම තිබ්බනම් තමයි මේක මං හිතන්නේ හොඳ සාමදාන පීස්ෆුල් සොසයිටි එකක් වෙන්නේ නේ. හරි ඔයා කියන බලන්න මේ ඔයා ඇත්තටම හරිම බ්‍රේව්. මං හරියට ඇඩ්මයර් කරනවා ගත්ත ස්ටෙප් එක ගැන. මොකද මම දන්නවා ඔයාගේ ලෙවල් එකට එන්න බැරුව ඉන්න ගොඩාක් අය සෆර් කරන මම ගොඩාක් අයව දන්නවා. ඉතින් ඒ අතින් ඔයා කවුරුත් ගැන හිතන්න ඇතුව ඔයාගේ සතුට ගැන හිතලා ඔයා මෙතනට ආපු ගැනම ඇත්තටම සතුටු වෙනවා. ඉතින් ඔයා බලාපොරොත්තු වෙන පිළිගැනීම මොකද සමාජයෙන්? බලාපොරොත්තු වෙන පිළිගැනීම කියලා ගත්තාම ඒක මං එක එක තැන්වල එක එක විදිහෙන් බලාපොරොත්තු වෙනවා. දැන් පවුල කියන දේ ගත්තොත් පවුල පිළිගැනීම තමන්ගේ දරුවා කියන දේ. දරුවා ගෑළමෙක් හෝ වේවා පිරිමි ළමෙක් හෝ වේවා නැත්නම් ඒ දෙක අතරමැදි දරුවෙක් හෝ වේවා නැත්නම් ඒ දෙක ක්‍රොස් කරන දරුවෙක් හෝ වේවා තමන්ගේ දරුවා කියන දේ. මොකද සෙනෙහස දරු සෙනෙහස කියන එක නැත්තම් පවුල තුළින් තමන් ලැබෙන ආදරය මම දකින විදිහට මේ ජෙනිටල් එක මත තියෙන දෙයක් නෙමෙයි. ඉතින් නමුත් ගොඩක් වෙලාවට ඒක බේස් වෙලා තියෙන එතන. ඊට පස්සේ ආයි අපි ස්කෝලෙකට ගිහම එතනත් අර ෆ්‍රේම් එකේ ඉන්නා මෙයා මේකට ගැලපෙනවා ඒක නිසා මෙයා අපේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා පිළිගැනීම තමයි තියෙන්නේ. එතනදී ඒ ළමයා අනිත් ළමයින්ට වැඩි පොඩ්ඩක් හරි වෙනසක් තියෙනවා නම් ඉතිමිනින් ගතියක් තියෙනවා ඒ ළමයා වෙන ඩිස්ක්‍රිමිනේට් කරනවා. ඒක ගුරුවරුන්ගෙත් එහෙමයි. ඒක අර වෙනස් කොට සලකන්නේ නැතුව ඇක්සෙප්ට් කරා. මෙයාත් එක්කෙනෙක් කියන එක මෙයාත් අර අර අපෙන් එකෙක් මේ මිනිසා වගේ කතාවක් එතනට එනවා නම් අපිට මිනිසුන්ගේ කකුල් දෙක අතර තියෙන දේ මොකද්ද කියන එක අදාළ කරගන්න නැතුව අපි අර හියුමැනිටි එක බේස් කරගෙන මිනිසුන්ට ට්‍රීට් කරනවා නම් මම හිතන්නේ ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔයාගේ ලයිෆ් එකේ කියන්නේ කොතනකදී හරි ඒ වගේ ඔයාව ඩිස්ක්‍රිමිනේට් කළා ඔයාව හර්ට් වෙච්ච තැන් තියෙනවද කියන්නේ ගොඩක් තියෙනවා. කියන්නේ ඩේලි බේසිස් ගත්තත් කොච්චර මොන දේ කරත් හිස්ටරි එක කියන එක අපිත් එක්ක තියෙනවානේ. ඉතින් ඒ දේවල් ගත්තාම දැන් උදාහරණයකට පාරක යනකොට වුණත් අපි දැන් හොස්පිටල් එකකට ගියත් ඒක හරි අමාරු. ඒක සමහර වෙලාවට මේ ඉන්න මූඩ් එක හොඳයි නම් ඉග්නෝ කරලා යන වෙලාවල් තියෙනවා. ඒවත් සමහරක් වෙලාවට ඒක නයි අනිත් පැත්තට ෆයිට් කරන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ ඩිස්ක්‍රිමිනේෂන් වැඩි ගෑනු අයගෙන්ද ප්‍රේරිමි අයගෙන්ද ඒක අර තැනින් තැනට ඇත්තටම වෙනස් වෙනවා. දැන් සමහරක් වෙලාවට මේ මං වැඩ කරන්නේ හියුමන් රයිට්ස් වලට මං සමහරක් වෙලාවට ස්පෙෂල් ෆෝකස් එක තියෙන මගේ ට්‍රාන්ස් අයට. හැබැයි කාන්තාව කෙනෙක් ගත්තාම මට හැමෝම එකයි. හැමෝම කාන්තාව කෙනෙක් තමයි මම ඇක්සෙප්ට් කරන්නේ. ඉතින් ඒ වෙලාවට විමන්ස් රයිට්ස් වලටත් අපි වැඩ කරනවා. ඩිසේබල් අයටත් වැඩ කරනවා.
ඒ හැම තැනකදිම ගත්තහම දැන් විමෙන්ස් මූමට් එක කියනෙන් ගත්තහම කාන්තා ඒතිවාසිකම් කියනෙන් ගත්තහම මේ මෑතකද තම චාන්ස් විමෙන් කියනන ඉන්කලඩ් වන්නේ එතකට මේ මෑතක් වෙනකම්ම එකලො චාන්ස් ගෑනුම එකැන සංක්‍රාන්ති කාන්තාවන් කොන් එකන කාන්තාවට හඳුනග තිබලන්න නෑ කියක ඉතින් අර ඒ වගේ කාන්තාව කියන කෙනා ගත්තම එතනත් සැහන ඩිස්ක්‍රමේෂන්ස් දැන් උදාහරණයක් ගත්තත් ගත්තොත් මේ ළඟට එම්සේකට ගිය වෙලාවේ මම සැහෙන් අපහසුතාවයට පත්වෙච්ච අවස්ථාවක් එක ලේඩිස් වෝෂරූම් එකට ගිය වෙලාවේ එක ගෑනුවෙක් කෙනෙක් what are you doing here කියලා ලංකාවේ කාන්තාව ලංකාවේ මේ හොඳට ඇඳ ගත්ත හරි කොම්ද කියන්නේ ඇත්තටම මෙයා ලස්සනයි ගොඩක් ලස්සනයි මේ what are you doing here කියලා What sort of question is that? Like, this is a washroom. I get a washroom, I get anything on that kind of thing. Washroom, I get a hand in it. Like, who are you? I'm a human being. I think oh my God. No. Like, Manko, excuse me. What do you want me to do? Do I really need to prove that I'm a woman? It was a... Nikang ara question mark ka kattava den. Like, මට මගේ උඩ බ්ලවස් එක ඇත්තටම ගලවන්න සිද්ධ වුණා like to prove that I'm a female right මොකද මං එතන ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න කැමති වුණ නැති හින්දා නැත්තම් වෙන මෝඩ් එකක වගේ හිටෙන ගැත්තට මෙතන මං ආගියු කරයි ගොඩක් so ඒ වගේ අපහසුතාවයට පත්වන ලාවල් තියෙනවා ඉතින් ඔයගේ උරනේ බර්ත් සර්ටිෆිකේට් එක ID එක තමයි වෙනස් කළේ නැහැ වෙනස් කරමින් ඉන්නයි කියන apply කරලා තියෙන්නේ දැන් ලංකාවේ එහෙම පුළුවන් ඇත්තටම ડોක්ටර් කෙනෙක්ගේ procedure එක මගේ යාළුවෙකුත් ඉන්නවා මේ මට දැන් මතක් වුණේ ඇත්තටම යා වෙනස් වුණා පිරිමි කෙනෙක්ට ඊට පස්සේ ආගේ ID පාස්පෝර්ට් ඔක්කොම වෙනස් කරගත්තා. ඒතකොට ලේසියනේ. ඒතකොට ලේසි. සමහර කාලවල මං හිතන්නේ අකි එක ડોකියුමන්ට් එක නෙමෙයි තියෙන්නේ. මිනිස්සු බලන විදිහේ තියෙන. දැන් උදාහරණයකට ගියාම ගත්තාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මම මේ බර්ත් සර්ටිෆිකේට් වෙනස් කරන්න ගියාම එතනින් මිනිස්සයා කටපුරා මහත්මිය කියන දෙයින් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ එතන මට පේන්නේ අතරම ලියකිවිල්ල නෙමෙයි එතන තියෙන ප්‍රශ්නේ. දෙන්නේ ડોකියුමන්ට් එක නෙමෙයි ලයික් මේ ඒක අර මගේ ෆීමේල්ද මේල්ද කියන දේ ප්‍රූෆ් කරන්නේ ડોකියුමන්ට් එක නෙමෙයි මිනිස්සු බලන විදිහයි තියෙන්නේ. ඔව්. සමහර කාරණා කොච්චර කිව්වත් මොන දේ කිව්වත් ඒක අර මිනිසුන්ට තේරුම් කළ දෙන්න හරි අමාරුයි. දැන් හොඳම දේවල් තමයි ඒව අතරම රෙකෝඩ් කරලා තියන්න පුළුවන් නම් හරි මේ අර දැන් යන කොමඩි ටෙලිඩ්‍රාමාස් වගේ ඒක ටෙලිකාස්ට් කරන්න ඕනම. සමහර කාරණා මේ පොලිසියට ලෙක්චර්ස් කරන්න ගියාම මේ හොඳට දැන් මේක සයින්ටිෆික් පැත්ත ඩිස්ක්‍රිමිනේෂන් වෙන වයලන්සස් ඇයි මෙහෙම වෙන්නේ මේගොල්ලෝ ඇයි ට්‍රාන්ස් වෙන්නේ මේක කියනක ඔක්කොම සයින්ටිෆිකලි පැහැදිලි කරලා දීලා ඔක්කොම වුණාට පස්සේ තියෙන බේසික් ප්‍රශ්නේ තමයි මම කොහොමද මගේ පාර්ට්නර් එක්ක සෙක්ස් කරන්න කියන සීරියස්ලි සෝ ඉතින් එක්සැක්ට්ලි ඉතින් මේ පොලිසි වල ලොකු තනතුරු දාන්න මිනිස්සු ඉතින් දැන් ඒ වගේ ඒ අමාරු කියන්නේ කොච්චර මොනවා වුණතර මෙන්ටැලිටි එක තර අපි කියනගෙන මේ අපිම හදාගෙන තියෙන වචන කර කුණුරහා කියන හැමදේම අර හාරවුස හවුස ඒක ඉතින් හරි අමාරු ඉතින් ඒක අර ડોකියුමන්ට් එකක් වගේ නෙමෙයි ඒක අර සමහරක් කාලවලට පිරිමයාගෙන් එන ඩිස්ක්‍රිමිනේෂන් එක ඒක ගොඩක් සෙක්ෂුවල් හැරස්මන්ට්ස් වලට නෑ කාන්තාවන්ගේ පැත්තෙන් එන හැරස්මන්ට්ස් ගත්තාම ඒක ඇක්සෙප්ටන්ස් එකක් එක්කනේ ඒක ඉග්නෝ කරන ගතියක් තියෙනවා. මොකද ඉතින් ඒක හැබැයි ගොඩක් වෙලාවට කාන්තාවන්ගේ පැත්තෙන් ලේසි වෙන වෙලාවලුත් තියෙන එක තේරුම් කළා දැන් සමහර කර පිළිමයක පැත්තෙන් ලේසි වෙන වෙලාවලුත් තියෙනවා. මම දන්නේ මම දකින්න විදිහට ඇත්තට මේක නොදැනුවත්කම. අනිවාර්යයෙන්. ඒක ගොඩාක් මම හිතන්නේ දැන් අපේ අලුත් ජෙනරේෂන් එකේ අපේ වයසේ ඉන්න අයට ඒක තේරුම් ගන්න ලේසි මොකද දැන් ඉස්සර වගේ නෙවෙයි දැන් ගොඩක් එක්ස්පෝස්ඩ් හැම කෙනෙක්ම ඒක ගැන දැන් ගේ කෙනෙක් වුණත් ඒක වැඩි හංගන්නේ නැහැ ඒගොල්ලන් ඕපන් මොකද මගෙන් මේ ළඟදී කෙනෙක් ඇහුවා දැන් ගේ අය ගොඩක් ඉන්නවා නේද මම කිව්වා නෑ ඉස්සර ඊට තරම තමයි ඒනොට දැන් ඉස්සරට වැඩි ඒගොල්ලන් ඒක ගැන ඕපන් මොකද සොසයිටි එක දැන් ඉස්සරට වැඩි ඒක ඇක්සෙප්ට් කරා කියලා ඉතින් මං හිතන්නේ සමාලාවට අර ඉස්සර කාලේ පොඩක් වයස කට්ටිය එහෙමත් වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද ඒක ගැන දැනුවත්කම අඩුයි නේද ඒකයි දැන් මම දකිනවා මේ අලුත් අර මේ ඕපන් මයින්ඩඩ් ට්‍රෙන්ඩ් එක තියෙනවානේ ඔව් ඉතින් දැන් සමාන කර මේ මම හරි ෂෝක් වෙලා කියන්නේ හොඳට දැන් මේ කතා කරනවා යස් ලයික්
ඇක්සෙප්ටව මචන් හොම කියලද හොඳ ස්කෝල ලමයිනත් කතා කරනවා කතා කරලා ටික වෙලාව කැනගම ඉවුණට අපරාද කියලානවා. ඒ පස්සේ ඇව්වාහම එකන්න තව කන්වසේෂන් ඉවරලා පස්සේ මට අලුක නෑබං මේ ඒ නමයක තිනර පිටිටමිය ඔපන් මහින්ට පඩි මේ එකක් නැත්තන් ඒ ළමය හිතනවලු අනත හක්ස කරන්න සිට ඒකත් එක් සමහරක් කරාට අකමැත්තෙන් ඔන්න තර පිරිගන්න කැමති වගේ පෙනනවා සමහර ඕක ඔවුන් හොඳම උදාහරණය ෆැමිලි ප්ලෑනින් ඇසෝසියේෂන් එක අපි ඩොක්ටර්ස්ලා වගේ කර ලෙක්චර් එකක් තිබ්බා. ඔකත් HIV සම්බන්ධයෙන්ම තමයි. කියලා හොඳට කතා කරලා මේ මොන හරි දෙයක් තියෙනවා අපිව සම්බන්ධ කරගන්න අපි එන්න උදව් කරන්න ඔක්කොම කියලා. ලන්ච් ටේබල් එකට ගියාම අපි ඉඳගත්තලා ටේබල් එකේ කවුරුත් නැහැ. ඔක්කොම අල්ලම් ගියලා අනිතනෙ ටේබල් වල අපි පැනල් එකේ හිටියේ මමයි PLHIV කෙනෙකුයි ගේ කෙනෙකුයි ලෙස්බියන් කෙනෙකුයි තමයි හිටියේ පැනල් එක සහ මේල් ටු ෆීමේල් ට්‍රාන්සෙක් කෙනෙක් හිටියේ සෝරි ෆීමේල් ටු මේල් ට්‍රාන්සෙක් කෙනෙක් හිටියේ අපි කට්ටිය තමයි පැනල් එකේ කතා කරද්දී අපි ඉඳගත්තු මේසෙ කවුරුත් නැහැ. ඒ කියන්නේ මේසෙ 30කට විතර දිගට ඉඳ ගන්න පුළුවන්. ඒ මේසෙ කවුරුත් නැහැ පොඩි පොඩි මේසවල වෘතු වෘතු අවුරු ගෑනේ ඉඳගෙන තියෙනවා. ඒගොල්ලෝ මොනා කටින් කිව්වත් කිව්වත් අර තියෙන වෙන දේ. අතුලාන්ත ඒ කියන්නේ සමහරව ඇත්තටම දන්න දේවල් ඉගෙන ගන්න කැමති. ඔව්. හැබැයි සමහර මොන දේ වුණත් අර තමන් පිළිගන්න දේ වැරදි කියන එක පිළිගන්න කැමති. පිළිගන්න කැමති නෑ. ඔව්. ඒවත් එක්ක හරි අමාරුයි ඉතින් කරන්න. දැන් ඇත්තටම දැන් මම අපි දන්නවා ලෝකයේ තියෙන ප්‍රසිද්ධම රියැලිටි ෂෝ එක තමයි කීපින් අප් විත් ද කඩෂන්ස්. කිම් කඩෂන්ගේ තාත්තා ස්ටෙප් ෆාදර්. ඔය දන්නවනේ කිම් කඩෂන්ව? කිම් කඩෂන්ගේ ස්ටෙප් ෆාදර් බෲස් ජෙනර් කියලා ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් හෝල්ඩර් කෙනෙක්. ඊට පස්සේ දැන් ඒගොල්ලන්ගේ ටීවී ප්‍රෝග්‍රෑම් එක අවුරුදු 10ක් තියෙන ඒ රියැලිටි ෂෝ එක. ඉතින් මේ අවුරුදු මම හිතන්නේ 8ක් 9ක් පුරාවට බෲස් ජෙනර් ඉන්නවා ඉතින් තාත්තා හැටියට ප්‍රෝග්‍රෑම් එකේ. ඊට පස්සේ මේ අන්තිම සීසන් එකේ එයා කන්වර්ට් වුණා ෆීමේල් කෙනෙක්ට. ඊට පස්සේ ඒ එයාගේ පවුල ඒගොල්ලන්ට කම්බයින් හිටියේ ළමයි 6 දෙනෙක්. ඒ ළමයි 6 දෙනා ඒ එයා බෲස් ජෙනර්ගේ ඒ ජර්නි එක කොහොමද ගන්නේ, ඒක ඒ නිවුස් එක අහන්නේ කොහොමද, ඒකට ජස්ට් වෙන්නේ කොහොමද, ඒ ප්‍රෝග්‍රෑම් එක ඇතුළත මුළු ලෝකෙම බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා ඊට පස්සේ බෲස් ජෙනර් ඇතුළම කේටලින් කියලා එයාගේ නමත් වෙනස් කරගෙන එයාට වෙනම රියැලිටි ෂෝ එකක් හම්බුණා ලිවිං ඇස් කේටලින් කියලා. ඉතින් මේ ඒ වගේ දේවල් වලින් ඇත්තටම ගොඩාක් සොසයිටි එකේ වගේම මුළු ලෝකෙම මේක ගැන ඇත්තටම එක්ස්පෝෂර් එකක් ලැබෙනවා. එතකොට ඉගෙන ගන්නවා. ඉතින් මම හිතන්නේ මේ වගේ දේවල් වෙන එක හොඳයි. මොකද අපිට මේක හැමදාම හංගන්න පුළුවන් සබ්ජෙක්ට් එකකුත් නෙමෙයි.